ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. අද මොකද පැමිණිල්ලක් කළාද? මොකද උනේ? මම අත්අඩංගුවට ගැනීම අනීතික බව මම පැමිණිල්ලක් කරා මානව හිමිකම් කොමිසමට. මම හිතනවා මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ අයිතිය, මගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන තැන මට එන්නට තියෙන එකම තැන තමයි මානව හිමිකම් කොමිසමට. ඒ වගේම මට යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම තැන මේ රටේ ඕනම මිනිස්සෙක්ට නීති ඉදිරියේ යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම තැන අධිකරණය. ඉතින් අධිකරණය ගැන දැඩිව මම විශ්වාස කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ රටේ අරගල කරලා රාජපක්ෂ රෙජීමය සහ තව බොහෝ පිරිසක් අපි මේ රට විනාශ කරපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙන ආර්ථික ඝාතකයෝ කියලා තීන්දුවක් දීලා තියෙන පිරිස මේ රටට එපා කියලා අරගල කරපු අපිට අද වෙනකොට බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මට විතරක් නෙමෙයි, අරගල කරපු බොහෝ පිරිසකට මේ වෙනකොට මේ විදිය මට මේ සිද්ධ වෙන විදිහම අකටයුතුකම් මේ රටේ සිද්ධ වෙනවා. ඒකට හේතුව වෙන මුකුත් නෙමෙයි, මම අරගල කරලා මම විශ්වාස කරන, මම දැඩිව විශ්වාස කරන, මේ රටට යහපතක් කර හැකි කියලා මං විශ්වාස කරන මතයක් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මම හිටගත්තා. එතකොට අපි අරගල කරේ වෙනත් මේ රටේ තිබුණු මතයක් සහ ඒ සිස්ටම් එක එපා කියලා. ඉතින් ඒ සිස්ටම් එකේම හිටපු සිංහලේ කියලා ගහගෙන ජාතිවාදය වෞස්සපු ඩෑන් ප්‍රියසාද් බැනි, මං හිතනවා අර රාජපක්ෂ රෙජීමය බලයට ගේන්න ගෝල් ෆේස් එකේ ගෞන් ඇඳගත්ත ඉරාජ් වීරරත්න වැනි පහත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුත් මගේ ගෙදර ටොයිලට් හොදපු, මගේ ගෙදර රියදුරු ලෙස වැඩ කරපු PK ප්‍රසන්න කියන මේ අසික්කිත පහත් මිනිහව අල්ලගෙන මේ රටේ අවුරුදු 42ක් කලාවේ හිටපු මගේ නමට ජාතික සම්මාන, අනිකුත් සම්මාන වගේම ජාත්‍යන්තර සම්මාන ගෙනල්ලා මේ රට අභිමානවත් කරපු, කරන්නට පුළුවන් වෙච්ච මගේ නම, කියන්නේ 42ක් තිස්සේ හදාගත්ත මගේ නම, මේ වගේ කාලකන්ණි මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා, මම හිතනවා ඒ අයගේ බංකොලොත් භාවය ඉදිරියේ පවතින ඡන්දකදී පෙනෙයි, මේ රටට ඔප්පු වෙයි. මේ අපි කියපුවා ශ්‍රේෂ්ඨාධිකරණයකින්ම තීන්දු කරලා දීලා තියෙද්දිත් අද ඒ අය නිදැල්ලේ, ඒ අය සැපෙන්. හැබැයි දැන් උත්සාහ කරනවා ඒ අරගල කරපු ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් හිටගත්ත මාව මේ රටේ හොරෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න. මේක පිටිපස්සේ ඉන්නෙම ඔය පොහොට්ටුවේ ඒ බංකොල ක්‍රමවේදයේ ඩෑන් ප්‍රියසාදලා ඉරාදලා වගේම ඔගොල්ලෝ දන්නවා, මේ රටේ මිනිස්සු දන්නවා ඩෑන්ලා කොහෙද හිටන් ඉන්නේ කියලා. අපි ඊයේ පෙරේදත් දැක්කේ අර රාජපක්ෂ පුතෙක් එක්ක පන්සල් යනවා. ඉතින් ඒ පන්සල් යන්න ඕනේ නැහැ, දැන් වෙනකොට හඳුන් කුරු බිස්නස් එකක් කරනවලු. නීතිඥ ආශා කහවත්න මහත්මිය මගෙත් එක්ක බොරලැස්ගම පොලිසියේ ඩෑන් ප්‍රියසාද්ට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මා. ඔය PK ප්‍රසන්නගේ පැමිණිල්ල ඩෑන් ප්‍රියසාද්ගේ ෆේස්බුක් ගිණුමේ දාලා තිබිච්ච එකට. එතකොට ආශා කහවත්න මහත්මිය මගෙත් එක්ක බොරලැස්ගම ස්ථානාධිපති ඉදිරියේ ඉන්නකොට ඩෑන් ප්‍රියසාද් ඇවිල්ලා කිව්වා, මම දන්නේ මගේ ෆේස්බුක් ගොඩක් තියෙනවා මේ, හැබැයි දාපු එක මම පැමිණිල්ල දාපු ගමන් අයින් කරා, ඒ කොහොමද උනේ කියලා දල්පදාදු මහත්මයා දන්නවා බොල්ලස්ගම පොලිසිය. ඒ සියල්ලට සාක්ෂි මගේ ළඟ තියෙනවා. නමුත් මං කියන්නේ ස්ථානාධිපති ඉදිරියේදී, මගේ නීතිඥ මහත්මිය ඉදිරියේදී ඩෑන් ප්‍රියසාත් කිව්වා වට්ස්ඇප් ගෲප් හරහා තමයි මේ පැමිණිල්ලේ කොපි එක යාට ලැබුණේ කියලා. ඉතින් කියන්න ඕන ටික කියලා මොනා කිව්වත් වැඩක් නෑ ඩෑන්, ඔගොල්ලන් ඔක්කොම මේක පිටිපස්සේ ඉන්නවා කියන එක මං දන්නවා. හැබැයි මේ රට කාපු ක්‍රමවේදය ගේන්න උදව් වෙච්ච ඒ වගේ මිනිස්සුන් කියන දේවල් අහගෙන අදටත් මේ රටේ නීතිය කරවන අය, අපි විශ්වාස කරන පොලිසිය, අපි විශ්වාස කරන අපරාධ විමර්ශන අංශය, මේ වගේ හැසිරීම ගැන මට තියෙන්නේ ලොකු කනගාටුවක්. ඒකමයි මම මේ පැමිණිල්ල කරන්න ආවේ. මොකද අපරාධ විමර්ශන අංශය මට, ඒ කියන්නේ මට මහේස්ත්‍රාත් උසාවියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නොදී මාව මාස ගාණක් හිරේ තියන්නටම හිතාගෙන ආගමන විගමන පනත යටතේ කරුණු වාර්තා කරා. ඉතින් වාර්තා කරාට ගේන්න සාක්ෂියක් නැතුව ගියා. ඉතින් මම විශ්වාස කරපු මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම මට ඇප ලැබුණා. ඉතින් මම ඒකයි කියන්නේ මේ රටේ මිනිස්සුන්ට අවසානයේ යන්න තියෙන අධිකරණයට මං යුක්තිය බලාපොරොත්තුෙන්. ඉතින් මං ඉදිරියේදීත් මේ නඩුවේ
දිනන්න ඕනේ අනිවාර්යෙන්ම සත්‍ය දිනනවා කියලා මං හැමදාම කියනවා. ඒ සත්‍ය වෙනුවෙන් සත්‍ය දිනවන්න මම වැඩ කළා පෙන්නනවා. කියන්නම අවශ්‍ය දෙයක් තියෙනවා, සිරගෙදරදී මට ඉතාම හොඳින් ආදරය ලැබුණ හැමෝගෙන්ම මං හිතනවා 500ක් ඉන්න තැන 1000ක් ඉන්න සිරගයක් වෙලා තියෙනවා ලංකාවේ සිරගෙදර. ලෝකේ කිසිම සිරගයක් මේ වගේ පිරෙන්නේ නැතුව ඇති. මොකද මේ රටේ අපි ගත්තොත් මත්ද්‍රව්‍ය වලට කියලා අද සිරගෙදර ඉන්නේ අහිංසක මිනිස්සු. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය විකුණන ලොකු ලොකු මිනිස්සු. මමත් හිටියනේ දවස් 21කට කිට්ටු වෙන්නම මම දැක්කේ නැහැ කවුරුත් ලොකු කෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා හිටියා මැගසින් බන්ධනාගාරේ. එයා දැකලා තිබුණේ නැහැ කවුරුත් කුඩු මුදලාලි කෙනෙක් ඇතුලේ ඉන්නවා. ඉතින් මං කියන්නේ ඒකයි, මේ එක එක මෙහෙම් කළ සිරගෙවල් පුරවල වැඩක් නැහැ. කුඩු වලින් මේ රටට ආදායම් හම්බෙන ක්‍රම ගොඩක් තියෙනවා. කුඩු විකුණන අය කුට්ටි කුට්ටි දෙනවා ඔය ලොකු ලොකු අයට, ඒකෙනුත් ආදායම් හම්බෙනවා. අනේ අර චූටි 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 මිනිස්සු දාස් ගණන් අල්ලලා හිරගෙදර දාලා ඒ දඩවලිනුත් රජේ පෝසත් වෙනවා. අන්තිමට හිරගෙදර ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නත් ආණ්ඩුවෙන් සල්ලි වේදන් කරන්නේ මේ බොරු වැඩ නවත්තන්න. අල්ලනවා නම් අල්ලන ඔය ලොකු මහමොල කරුවන්ව නිකන් පුංචි පුංචි හාල් මැසි පැටව අල්ලලා වැඩක් නැහැ. අනිත් එක ග්‍රෑම් දෙක තුනකට වාර්තා වෙන්න අවුරුද්දක් යනවා. මේ මං කියන්නේ මේ අධිකරණ කටයුතු වලදී ඒ වාර්තා ඉදිරිපත් කරනවා නම් ඒ මිනිස්සුන් අවුරුදු ගණන් හිරේ තියන්නේ නැතුව මගෙන් කරපු ඉල්ලීම මම මේ කියන්නේ. ඒ නිසා අධිකරණ කටයුතු වලදී ඒ අයගේ වාර්තා ඉක්මනින් ලබා දෙන නිසා මම මේ වෙලාව ඉතාම ආයාචනාත්මක ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ වගේම සිරගෙවල් තියෙන පුරවන්නට නෙමෙයි, සිරගෙවල් තියෙන හිස් කරන්නට. ඒ හිස් කරන්න පුළුවන් එක නීතියක් හදන්න මම එදත් අරගල කරා, අදත් අරගල කරනවා. මගේ අරගලේ මම හිටගත්ත මතෙත් එක්කම මම කරනවා. ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාව දිනවන එක මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. මගෙත් එක්ක මේ වෙනකන් හිටපු ප්‍රවීන් ප්‍රේමතිලක නීතිච මහත්මයා, ඒ වගේම ආශා කහවත් නීතිච මහත්මිය, මගෙත් එක්ක නීතිච කණ්ඩායමක් මේ වැඩ පිළිවෙල හිටියා. මම එයාගේ නම් මිට කලින් කිව්වා. ඉතින් මගෙත් එක්ක ආදිනේ මාධ්‍ය සහෝදරයන් හැමදාමත් සත්‍ය වාර්තා කරන්න හිටියා මගෙත් එක්කම. ඒකට බොහොම ස්තුතියි. දැනුත් මම කියනවා සත්‍ය ජය ගන්නවාමයි. දැන් ඔබතුමිය මේට ඉස්සර කලින් සැරේකොත් රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඒ අවස්ථාවේ ඔබතුමිය සෑහෙන්න චෝදනා කරා බන්ධනාගාරයට. නමුත් දැන් අද ඔබතුමිය කියනවා පොඩ්ඩක් පැහැදිලා වගේ. අනිවාර්යෙන් එතන ඔබතුමියට දැන් පුරුදු වෙලාද? මං ඇත්තම කතාව කියන්නේද, අපි මේ රටේ බලාපොරොත්තු වෙන්නේ උතුම් නායකත්වයක් නේද? ඒ කියන්නේ නායකත්වයේ උතුම් වෙලා නායකත්වයේ උත්තරීතර වුණාම යටිපෙළ අනිවාර්යෙන් නිකම්ම ඒ මිනිස් වර නායකත්වයේ ආදර්ශයට අරන් ගමන් ගන්නවා. අර මං කලින් මාව අරගලයෙන් රිමාන්ඩ් කරපු වෙලාවේ බන්ධනාගාරයේ ඇතුලේ හිටියේ ඒ වගේ ඒ හිටපු සිස්ටම් එකේම දූෂිතම කණ්ඩායම. ප්‍රධාන ජේනල් වරියගේ ඉඳලා දූෂිත කණ්ඩායමක්. ඉතින් මං කියන්නේ සතුටින්, දැන් ඉන්න ප්‍රධාන ජේනල් වරිය දිස්නා කාර්යවසම් මහත්මිය, ජගත් වීරසිංහ මහත්මයා, ඒ දෙපළම මගේ අයිතිවාසිකම් වෙනුවෙන්, මං හිතන්නේ මගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි විතරක් නෙමෙයි ඒ අය හැම කෙනෙකුටම ඉතාම සමබරව සලකන ඉතාම හොඳ එක එක්කෙනාගෙන් කප්පන් අරන්, අර මං ඉන්න වෙලාවේ එක එක්කෙනා උඩින් නියෝග දීලා තිබුණා මට වද දෙන්න කියලා, ඒ නියෝගවලට යටත් නොවුණු දේශපාලනීකරණය නොවුණු නිලධාරීන්. ඉතින් ඒ උත්තරීතර උතුම් නිලධාරීන්ට මම මේ වෙලාවේ මගේ හිස නමා ගරු කරනවා. ඒ වගේම සිරගෙදර ඇතුලේ හිටපු රැඳවියන් මට දීපු ආදරය බොහොම ස්තුතියි. මේක මගේ ජීවිතේ ඉතාම වටිනා අත්දැකීමක් මට. දැන් පොඩ්ඩක් සිස්ටම් එක චේන්ජ් වෙලා වගේද කියන්නේ බන්ධනාගාරේ හිටපු නිලධාරීන්ට වැඩිය හොඳ කට්ටිය ආවිලද? අනිවාර්යෙන්. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ අයියේ, මට ඉස්සර හිටපු අය මේ රට ඔය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් ඇතුලේ හිටියා මං ඉන්න වෙලාවෙම. මම සහරාන්ගේ නෝනා පවා හිටියා මං ඉන්න වෙලාවෙම. මං දැක්කා ඒ අයට සලකන විදිය. ඉතින් මං කියන්නේ ඒවැනි සැලකිලි ලැබෙන්නේ ඒ අයට වෙන වෙන පුද පූජා ලැබෙන නිසානේ. ඉතින් මං කියන්නේ ඒ ලැබෙන වරප්‍රසාද වලට යට නොවි කිසිම වරප්‍රසාදයක් ලබා ගන්න නැතුව කුඩේ විතරක් අතේ තියාගෙන ගෙදර ගිහින් එන්න යන මේ ප්‍රධාන ජේනල් වරියක් ඉන්න මං හිතන්නේ ඇයිගේ උතුම් මිනිස්කම අනිකුත් එතනින් පල්ලෙහා සියලු දෙනා මේක අනුගමනය කරන්නම වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇය හැම දෙනෙකුටම සමබරව සැලකීම. මං හිතනවා මිනිස්සුව හැමෝටම බලාපොරොත්තු වෙන්නේ බිත්ති හතරකට කොටු වුණාම ඒකම ඇති හිරගයක් ඇතුලේ, ඒ හිරගෙදර ඇතුලේදී අපිට පිහිට පතන්න ඉන්නේ ප්‍රධාන ජේලර්වරිය ඇතුළු අනිකුත් ජේලර්වරයන්. ඒ අයගේ ආදරය ලැබෙනවා නම් මං හිතනවා
ඒක තමයි විය යුත්තේ රැඳවියකට. ඔබතුමිය දැන් අද මේ පැමිණිල්ල කරේ කවුද නම් කරේ? මේ පැමිණිල්ලේ මම බොහොම චරිත ගොඩක් නම් කරලා තියෙනවා. නම් ටික පොලිස් ප්‍රතිතුමා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, පරිගණක අපරාධ විමර්ශන අංශයේ බාර නන්දිකා ස්ථානාධිපතිවරයා ඇතුළු ඒ පහළ නිලධාරීන් පිරිස. එතකොට මේකේ ලිස්ට් එකේ ඩෑන් ප්‍රසාද්ලත් ඉන්නවද? මම පැමිණිල්ලක් දාලා තියෙනවා ඩෑන් ප්‍රසාද්ට විරුද්ධව. ඒ පැමිණිල්ල මෙතනින් එහාට මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මම ඔය ප්‍රසන්න කියන පුද්ගලයා සම්බන්ධයෙන් එයාත් මේකට බලපෑම් කරයි කියන එකද තියෙන්නේ? අනිවාර්යයෙන්ම මේ PK ප්‍රසන්නව ඇත්තට මේ මිනිස්සයා මගේ ඩ්‍රයිවර්නේ. ඉතින් මේ මිනිස්සයාව පාවිච්චි කරලා මට මඩ ගහන්න, මගේ නම විනාශ කරන්න. ඉතින් ওই ඩෑන් ප්‍රසාද්ලට ලේසි. මොකද අරගලේ කරපු දවසේ ඉඳන් ඩයස්පෝරා කියලා මඩ ගහන්න ගියා. තව තව දේවල් කියලා මඩ ගහන්න ගියා. අරගලෙන් හම්බ කරගත්තා කියලා මඩ ගහන්න ගියා. හැබැයි ඒ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වෙච්ච තැන මගේ ළඟ හිටපු රියදුරු. මේ රියදුරා අපිට අපිවයි මංකොල්ල කෑවේ. ඇත්තටම ඩුබායි රටෙන් පිටුවහල් කරපු මංකොල්ලයක් කාලා පිටුවහල් කරපු මිනිස්සෙක් 2007 මේ රටට පිටුවහල් කරලා ලැබලා තියෙන්නේ. මම මාධ්‍ය විදින්ට එදත් කිව්වා ඔහුගෙන් අහන්න ඔහුගේ පළවෙනි පාස්පෝට් එක හැංගුවේ ඇයි කියලා. එදාට ඔහුට උත්තරයක් දෙන්න නැති වෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ සත්‍ය වෙනුවෙන් මම සටන් කරනවා. සත්‍ය ජය අරගෙන මම පෙන්වන මම හැමදාම කිව්වේ මගේ මතෙත් එක්ක මම හිටගත්ත තැන මම වෙනස් කරන්නේ නැහැ. මේවා කරලා දමිතා අබේරත්නම බය කරන්න නම් හම්බ වෙන්නේ නැහැ.